කොමන ජාතික වනෝද්‍යානයෙන් වසර 4කට පසු වැඩිමාදායම වාර්තා වෙනවා. විවිධ හේතුන් මත වසර කිහිපයක් උද්‍යානයට සංචාරකයන්ගේ පැමිණීම අඩාල වී තිබුණා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොමන ජාතික වනෝද්‍යානයේ කොටි 63 දෙනෙකු සිටින බව සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. ඔවුන් දැක බලා ගැනීමට සංචාරකයන් වැඩි පිරිසක් පැමිණියද එම කොටින්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් දීර්ඝ කාලයක් උද්‍යානය වසා දැමීමට සිදු වුණා. එම ගැටලුව නිරාකරණය වීමත් සමග නැවත කුමන ජාතික වනෝද්‍යානය අභියුක්ත කෙරුණා. එහෙත් කොවිඩ් උවදුර සහ පාස්කු ඉර්ධන ප්‍රහාරය වැනි හේතු නිසා වසර 4ක පමණ කාලයක් සංචාරකයන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවතුණා. එකොත් ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දෙසුවිදෙස් සංචාරකයන් 12,000කට ආසන්න පිරිසක් උද්‍යානය නැරඹීමට පැමිණ බවයි වාර්තා වන්නේ. එන් ලැබූ ආදායම රුපියල් කෝටි 4ක් පමණ වන බව කොමන උද්‍යානයේ භාරකාර ඩී.බී. සමරනායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ අරුගම්මේ මුහුදු තීරයේද සංචාරකයන්ගෙන් මේ දිනවල පිරී පවතින බැවින් ඔවුන් කුමන ජාතික වනෝද්‍යානයේ නැරඹීමටද පැමිණෙන බවයි.